हिंग होती आधिपत के सूत्र हम अंगुत्र अधिपति धर्म तृत्वपाड़ी दाम पास अत्ताधिपत लोकाधिपत धम्माधिपत मुखदे बुद्धवजानन महंस पेहदरी करण भिक्षु महंस के भिक्षु गिहिगेदरीवा मनोहितागण मे संसारे बहुम दुखा मेक अन प्रमाण पीडा मे ससर हर वेह सकर मेक वेलपीम वेह सकर भव आदि नोय काय पीडा चित्त पीडा पिता एक मेकिंग गलवेंडोनी के हित पैवती वेला तमंग पैवती वे अरमुन आमतक करगा नेतु दिगिन दिगटम एहिम वेहसेनवा मुकद लाभे तमंत निसा अत्ताधिपति तमंग हित किए नमे के हर के दिगतने हिना वेदगप दे तमंग दे अपी समहरुनां किएनवा दें मम पाव कराट तमन नै इतिन ईरंग भावे विदिन्न वेन केनेन्ने නිසා මේ භවයේ ඉන්නකන් සැප සම්පත් විඳින්න මොන පව වැඩේ කරක් කමන්නේ ඊළඟ භවයේ වෙන කෙනෙක් නේ කියලා හිතනවා. පින්වත් දැනට ඔය මහා අපාදුක් විඳින කෙනෙක් පෙර භවයක හිතන්නේ ඇත්තේ තොහොමම තමයි. එහෙනම් එයායේ දඬුවම් විඳින්නේ යා කරපු දෙයකට තමයි. ඒ කියන්නේ අර දේවදූත සූත්‍රය කියන්නේ මේ ඔබම කරපුවා. මේ ඔබම හොයාගත්තේ මිසක වෙන කෙනෙක් කරපුවා නෙවෙයි. अप्रमाण संसारे मतक सतहान असुर සත්‍යා පුජ්‍යලයා කියලා අපි එළියේ ඉඳලා නම් කරන කෙනාගම වැඩ. තේරුණාද මන්ද කීවේ? පින්වත්නි, තමන් අරමුණු කරගත්ත වැඩේ අමතක නොකරගෙන දිගින් දිගටම ඒ පිළිවෙත් නිරත වෙනවා. අක්කාදික. අපි හිතමු සිල් ගන්න අම්මා කෙනෙක් ඉන්නවා. එයා භාවනා කරන භික්ෂුවක් යෝගාවචරයෙක් ඉන්නවා. එයා කල්පනා කරනවා මම මේ ගමන ආවේ මේ සසර දුකක් බව දැනගෙන සංසාර බය දැනගෙන. එතකොට මේ බයෙන් ගැලවෙන්න මම මොනවද කරන්නේ? මේ කරන වැඩ ඒවට අදාළයිද? දැන් බලන්න පින්වත්නි අද වෙනකොට ගොඩක් වෙලාවට මේ කාරණා පිළිබඳව තමන්ගේ පැත්තෙන් මෙනෙහි නොකරන අපිට මෙනෙහි නොකරන කෙනෙකුට නිවි වේවා පැවිදි වේවා එයාට වෙන අනර්ථ. දන්නේම නැහැ. දන්නේම නැ මේ සාසනයටත් ඇවිල්ලා ඇතැම් විට මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියටත් ඇවිල්ලා අකුසල් වැඩන වැඩ ගොඩක් තමයි කරගෙන තියෙන්නේ. සාමිනාංශ මේ පින්කම සංවිධානය කළේ මම ධර්ම දානයක් සංවිධානය කළා. ඒ ධර්ම දානට වඩින දේශකයන් වහන්සේ සඳහා පරිස්කාර පිළියෙල කළා. ඒ පරිස්කාරයට බොහෝ දෙනා එකතු වෙලා නොයෙකුත් පරිස්කාර එකතු කරනවා මම සෝදානම් කරපු පරිස්කාරේ විතරයි නේද එතකොට අපි පූජා කරන්න ඕන දේශකයට ඊතරු පරිස්කාරයි තිය සංවිධායකය වෙන මට නේද කියලා අහනවා එක්කෙනෙක් දැන් හිතන්නකෝ එයා ඒ ධර්ම දානය කියන කටයුත්ත කරන්නේ යම්කිසි අවබෝධකින් ඉතින්ට එන්නේ හැබැයි දැන් ආවට පස්සේ වැඩසටහන කරගෙන යද්දී ඒ ආයෙ මොකටද කියලා යට මතක නැහැ. එහෙම මතක නැන් අර ප්‍රශ්න හන්නේ. අනේ ඒකයි කියන්නේ මේ. තමන් වාදිපති කරගෙන තමන් පැමිණි කාර්යය අමතක නොකර පැමිණි කාර්යය අමතක නොකර දිගින් දිගටම වීරිය වඩන්න සිද්ධ වෙනවා. පින්වත්නි ඒ වගේම ලෝකාධිපතේ කියන්නේ ලෝකේ මිනිස්සු මත බණී ලෝකෙ බින්දා කරાવી අන්න බලන්න අරයා නිවන් දකින්න හිතාගෙන සංසාර දුකින් ගැලවෙන්න හිතාගෙන ගෙදරින් ඇවිල්ලා
එවැගේම සිල් ගන්න ඇවිල්ලා භාවනා කරන්න ඇවිල්ලා පොතපත කියවන්න ඇවිල්ලා ධම්මානුධම්ම පිළිවෙත් පුරන්නේ කියලා ඇවිල්ලා ඕම් කරන වැඩ කියලා ලෝකයා දොස් කියාවි. එහෙනම් ඒ ලෝකයා දොස් කියාවි මිනිස්සු නම් කියන ලෝකෙ මොනවා කිව්වා මොකද මට වැදගත් මං විතරනේ කියලා. නමුත් මේ කාරණාව කියනවා ලෝකයා දොස් කියාවි කියන අදහසිනුත් තමන්වම හීලා කරගන්න. කියන්නේ ඒක තමන්ට යහපත වෙනස යොදා ගන්න. ඉතින් අදහස් කරන්නේ ලෝකයාගෙන් ප්‍රශංසා ලබන්න කියලා නෙවෙයි. මොකද ලෝකයා පව් වැඩ කරන මිනිහට ප්‍රශංසා කරන්න පුළුවන්. හැබැයි ලෝකයා මේ ඔහු පැමිණි කාරණේ අමතක කරන්නේ නැතුව වැඩ කරනවා කියලා හිතාගෙන දොස් කියන්න පටන් ගන්නවා. ආන් ඒකට බයෙන් වීර්ය අතාරින්න එපා. දැන් ඇත්තටම හිමයි ඉන්නවනේ. පැවිදි වුණා එක දවසක් ගියාම මේ පිළිවෙත වඩන්න තරම් හිත දියුණු නැහැ. ආයේ ගෙදර යන්න හිතුණා. හැබැයි ගෙදර ගියොත් එහෙම ගම බණි සූවැරලාවයි කියලා. අම්මා තාත්තා පරම්පරාවේ පවුලේ අපහාස කරයි අමුතු විදියට බලයි. ඒක නිසා ඉන්නවා. එහෙම ඉන්න ගිහිල්ලා ටික කාලයක් යනකොට ආපහු ඒ උතුම් වූ දහම් පිළිවෙත වැටහිලා හිතනවට වැඩිය මහත්ඵල නෙලාගත් උත්තමයි. එතකොට ධම්මාධිපති ඒ තමයි වැදගත්ම. ධර්මයාධිපති කරගෙන මේ සංසාරෙන් ගැලවෙන්න හිතාගෙන ඉන්න පිළිවෙත් ඒ එහෙම හිතාගෙනයි ආවේ. එතකොට ආවට පස්සේ ඒ පිළිවෙත් පුරණ කෙනාට තමන්ටම මේ ධර්මයේ ලාභ තියෙනවා. එන ලාභේ ද ආධ්‍යාත්මික ලාභයක් තියෙනවා. අපි දානයක් පූජා කරොත් සදහසිතින් එහි ප්‍රතිඵලය තමන්ටමයි. සීලයක් රැක්කොත් සදහසිතින් ඒ ප්‍රතිඵලය තමන්ටමයි. භාවනා කළොත් එකඟ සිතින් තමන්ගේ හිත තමයි එකඟ වෙන්නේ. මෙන්න මේ විදිහට මේ ධර්මයේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. එහෙම නීතියක් ලෝක ක්‍රියාත්මකයි. ඒක නිසා ඒ නීතියට පිටින් යන්නේ නැතුව ඒ න්‍යායට බාහිර වැඩ කරන්නේ නැතුව ඒ න්‍යාය තුල ඉඳගෙන ධම්ම නියාමයේ කියන්නේ ලෝතුරා බුදුරු කාලකට පස්සේ පහළ වෙලා පැහැදිලි කරනවා. ඒ න්‍යාය තේරුම් අරගෙන ඒ අනුව වැඩ කටයුතු කරනවා. තමන්ගේ සංසාර ප්‍රශ්න විසඳ ගන්න. මේ අධිපති ධර්ම තුනම ඔබටත් මටත් අතිශයින් වැදගත් බව මතක තියාගන්න.